අයිබෝවන් හරිත හරියටම කියන එන සියත ටීවී රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසොනිකා එන්නතට අනුමැතිය එන්නත් ලබා දීමේ පෙරහුරුවක් හෙට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැක ගැනීමට වෘත්තීය සමිතිය රැසක් පෙළ ගැසෙයි මගේ කාලෙත් නැගෙනහිර ජැටිය විකුණන්න හැදුවා මම ඉඩ දුන්නේ නැහැ පළමු වරට කොළඹ වරාය ගැන ප්‍රකාශයක් කරමින් හිටපු ජනපති කියයි මානව හිමිකම් කඩවිය ඇද්දයි සුවා බැලීමට ජනපතිගෙන් ත්‍රිපුද්ගල කොමිසමක් සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් වීම ආරම්භ වෙලා රජය කියයි සෞභාග්‍ය දැක්ම මුවාවෙන් රටේ සෑම සම්පතක්ම කොල්ල කනවා විපක්ෂින් චෝදනා සැමට නුවණ බෙදමින් ඇවිදපු පුස්තකාලය වසා ඇත දොර අවසන්ව ගත කෙරූ කාලය කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරේදාස මැතිතුමන් අභව ප්‍රාප්ත වෙයි. දැන් දේශීය පුවත්. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එනත ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව මෙම එනත හදිසි භාවිතය සඳහායි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අද හිමි වුණේ. कोविड-19 वायरस से आसादने उ समस्त रोगीन के संख्याव 56000 से सीमाव इकमवागोस अध्यात्र एवनी पसुबीमक ऑक्सफर्ड एस्ट्राजेनेका कोविड एनत मेरट हदिसि भावितिय संधा जातिक औषध नियामन अधिकारी अनुमतिय हिमि वी तिबेनवा जातिक औषध नियामन अधिकारी तिबुन रश्मिमकदी अप तीरणे करा कोविड-19 वसंगते संधा ऑक्सफर्ड एस्ट्राजेनेका एनत श्रीलंकाव तुल හදිසි භාවිතයේ ඉදදීම සඳහා ඒ අනුව අපි හිතනවා තවත් නොබෝ දිනකින්ම එන්නත අපේ රට තුල භාවිතය සඳහා අපිට අවස්ථාව ලැබෙයි කියලා මේ තමයි පළවෙනි වතාව අපේ රට තුල COVID-19 රෝගිය සඳහා එන්නතත් සඳහා අනුමැතිය හිමි වුණ. ඉතින් මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් පසු තවත් එන්නත් කිහිපයක් සඳහාත් අපිට මේ වෙනකොට ආයුධපත් ලැබිලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි යොදාගෙන යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එන්නත් කරන වැඩසටහන නොබෝ දිනකින් ආරම්භ කරන්න සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය ලැබෙයි කියලා අප බලාපොරොත්තු වෙනවා. ඕනෑම මොහොතක මේ එන්නතක් ලැබුණොත් අපි ඒ එන්නත් අදාළ එන්නත් ලාභීන්ට ලබා දීමට අපි කටයුතු කරනවා. දැනට සෞඛ්‍ය සේවකයන් සහ ඉදිරිපෙළ කටයුතු කරන විවිධ අංශවල සේවක කරන අය සඳහා පළවෙනි කොටස අපි යෙදීමට තීරණය කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. එහිදී මේ එන්නත ලැබුණු වහාම ඒ අදාළ අංශ සඳහා දීමට දැනටමත් අපි සූදානම් වෙලා තියෙනවා. මේ සඳහා කරන පෙරහුරුවක් අද දිනේදී අපි මූලික සූදානම් කිරීම විශේෂයෙන්ම පිළියන්දල සෞඛ්‍ය වර්ධන දාරේ කාර්යාලයේත් ඒ වගේම පිළියන්දල ප්‍රාදේශීය රෝහලේ සූදානම් කරා රාගම කොළඹ උතුර ශික්ෂණ රෝහලෙත් ඒ සූදානම් කිරීම කළා හෙට දිනේදී මේ පෙරහුරුව කරලා අපිට මේ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන ගැටලු මතුවෙන අවස්ථාවල් අඳුනාගෙන ඒවා වෙනස් කිරීමටත් එන්නත් දිනක් ඇතුළත පැයක් ඇතුළත දිය හැකි එන්නත් ප්‍රමාණය පිළිබඳව යම්කිසි අදහසක් ලබා ගැනීමටත් අනෙකුත් ගැටලු තියෙනවා නම් ඒවා හඳුනා ගැනීමටත් මේ පෙරහුරුව අවශ්‍ය වෙනවා මේ පෙරහුරුව හෙට දිනේදී ඒ ස්ථාන තුනේ අපි කරනවා ඒ අනුව අපිට අපේ සැලසුම් තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ලංකාව තුලත් දෛනිකව වාර්තා වෙන වැඩිම රෝගීන් ගණන වාර්තා වෙමින් තියෙනවා. ඒතර මේ විදිහට දෛනිකව රෝගීන් වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට ඉදිරි සති දෙක කාලය තුල දෛනිකව වාර්තා වෙන වැඩිම මරණ ගණන ගැනත් අපිට කතා කරන්න වෙනවම තමයි. ලෝකෙ මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. රෝගීන් ගණන මුලින් වැඩි වෙනවා ඒත් එක්කම අනිවාර්යෙන් දෛනිකව සිද්ධ වෙන මරණ ගණනත් වැඩි වෙනවා. මොකද අපි තාම දෙවෙනි ලැල්ලේ දැන් මම ප්‍රස්තාරයක් විදිහට පෙන්නුවොත් එහෙම ටෝටල් කේසස් සහ ඇක්ටිව් කේසස් අතර වෙනස ලංකාවේ යන විදිහ පේනවා ඔක්තෝබර් මාසේ පහ වුණාට පස්සේ කොච්චර
ශීඝ්‍ර නැග්මක් තියනවාද කියලා මේක කෙලවරක් අපිට තාම පේන්නේ නැහැ ආසයක් දෙකක් මේ විදිහට ඉහළ ගියොත් එහෙම අපි කොතනද කෙලවර වෙන්නේ මේ ශීඝ්‍ර නැග්ම ලෝකේ අනිත් රටවල්වත් අවසානයේදී බොහොම භයානක ප්‍රතිඵල වලින් ඛේදවාචක වලින් තමයි කෙලවර වෙලා තියෙන්නේ දැන් ලබන මාස වෙනකන් ඉඳලා අපි තීරණ ගන්න ගියොත් එහෙම සමහර විට අපේ මේ පද්ධතියට එල්ල වෙන බලපෑම අපිට දරා ගන්න බැරි තත්ත්වයක් මතුවෙන්න පුළුවන් මානව හිමිකම් කඩකිරීම සිදු වී ඇද්දැයි විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක් පත් කර තිබෙනවා. මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර HMD නවාස් මහතායි. එහි සෙසු සමාජිකින් වන්නේ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන්. කොමිසමට පැවරී ඇති කාර්යයන් වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම විමර්ශනයේ පිණිස කලින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාව සහ කමිටු විසින් බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම බරපතල ගණයේ අන්තර්ජාතික මානුෂීය නීති කඩකිරීම සහ වෙනත් එවැනි බරපතල වැරදි අනාවරණය කරගෙන තිබේදයි සොයා බැලීම. එකී පරීක්ෂණ කොමිෂන් සභාව සහ කමිටු විසින් අනාවරණය කරගත් මානව හිමිකම් සහ මානුෂීය නීති කඩකිරීම සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධ තොරතුරු කවරේදයි හඳුනා ගැනීම සහ ඒ මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කොට තිබේදයි සොයා බැලීම. එකී නිර්දේශ අරඹයා පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් ක්‍රියා කර ඇති ආකාරය හා වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ගත යුතු පියවර නිශ්චය කිරීම. පළමුවැනි සහ දෙවැනි ඡේදවලට අනුකූලව අවශ්‍ය පියවර ගනිමින් තිබේදයි අධීක්ෂණය. මෙම කොමිසමේ අවසන් වාර්තාව කොමිසම පත් කළ දින සිට මාස 6ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. පරීක්ෂණ කොමිසම පත් කිරීමේ පසුබිම ගැසට් නිවේදනය තුළ පැහැදිලි කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 2015 වසරේ ඔක්තෝබර් මාස සම්මත කළ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ 30 ඇලීරක් 1 යෝජනාවට සහ 34 ඇලීරක් 1 සහ 40 ඇලීරක් 1 යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේදී නිවේදනය කර තිබුණා. එසේ වුවත් තිරසර සාමය හා සංහිඳියාව දිනාගනු වස් වගවීම සහ මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සහ එකී නියෝජිත ආයතන සමග සහයෝගයෙන් වැඩ කිරීම රජ්‍ය ප්‍රතිපත්තිය බව මෙහි සඳහන් වනවා. විසඳීමට ඇති සෙසු ගැටලු සඳහා ප්‍රජාතාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාවලිය තුළ විසඳුම් දීමටත් අවශ්‍ය වන පරිදි ආයතනික සංශෝධන කරමින් යුක්තිය හා සංහිඳියාව තහවුරු කිරීමටත් රජය කැප වී සිටින බවයි මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යකයන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කොළඹ නැගෙනහිර ජැටිය රැකගැනීම වෙනුවෙන් දෙවන්ත උද්ඝෝෂණයක් අද කොළඹ වරාය ඉදිරිපිටදී ආරම්භ වුණා. ඒ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන වෘත්ති සමිති රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැකගැනීම සඳහා වන උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද දිනේත් පැවැත්ුණා. කොළඹදී පැවති මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට විවිධ ශේෂ්ඨ නියෝජනය කරන වෘත්තීය සමිතිය රැසක නියෝජිතින් එක්ව සිටියා. කොළඹ වරාය නැගෙනහිර මහනුවර පර්යන්ත සුරකීමේ ජාතික ව්‍යාපාරයේ විසින් මාවිත බාර දුන් යෝජිත අදහස් ඇතුළු මේ සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත බාර දීම සඳහා මට ලබලා දීලා තියෙනවා. වරායේ අපි සලකන්නේ ජාතිය හදවත කියලා. මේ ජාතිය හදවතේ අපි ඉල්ලන ඉල්ලීම් ටික ඒ ආකාරයටම ලබා දේවි කියලා අපි විශ්වාස කරනවා. අපි මියදුනත් අපි වරාය රැක ගන්නවා කියන පරමාර්ථයෙන් මේ සංදේශය ලබලා දුන්නේ. ඒ නිසා මම ශීලම සේවක පිරිසලටත් මේ රටේ දේශප්‍රේමී ජනතාවටත් කෘතඥතාවය කරමින් පින් දෙනවා. අපි ඉදිරියටත් මේ සටන වෙනුවෙන් පෙනී සිටමින් මේ වරාය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමු කියන පණිවිඩය ලබලා දෙනවා. සාදු 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 මොන නමින් ආවත් මේක විකිණීම හැර මේකට අපිට කියන්න වෙන වචනයක් නැහැ. මේක ආණ්ඩුව තවදුරටත් ඉස්සරහට යනවද නැද්ද කියන එක තීරණය කරන සටනක් බවට පත් වෙනවා. නැගිනිර ජටිය විකුණන එක වහම නතර කළ යුතුයි. වෙන නම් දීලා විකුණන්න සූදානම් වෙන්න එපා. අද වරාය සේවකොත් එක්ක අපි එකතු වුණේ ඒ පණිවිඩය ආණ්ඩුවට දෙන්න. වෙනුවේ මුළු රටේම ජනතාව පෙළගස්සන්න අපි සූදානම්. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විකුණනකොට කිව්වේ ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. ඊට පස්සේ පහුගිය කාලේ යහපහන් ආණ්ඩුව කිව්වේ අපි විකුණන්නේ අපි බදු දෙනවා කියලා. දැන් මේක ජනතාවට
කොළඹ නැගෙනහිර වරාය ජැටිය විකිණීම සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන් නැගෙනහිර පර්යන්තය පිළිබඳව මේ ඇති වෙලා තිබෙන තත්වය මම දන්නේ දැන් අවුරුදු 4ක ඉතර කාලයක ඉඳලා මම ජනාධිපති ධූරයේ දරන කාලෙත් මේ වරාය ඉල්ලුවා මම ජනාධිපතිවරයා විදියට ප්‍රතිඥාවක් දුන්නා මම කොහෙත්ම නැගෙනහිර පර්යන්තය විදේශ රටකට දෙන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා මගේ ආණ්ඩුව තුල තිබුණු යම් යම් ගැටලු සහගත තත්වයන් කවුරුත් දන්නවා ඒකෙදි අනිකුත් පාර්ශ්වවලින් මේ ගැන යම් යම් උනන්දු වීම් තිබුණා නමුත් මම ඒවත් පුළුවන් තරම් පාලනය කරගන්න උත්සාහ කළා ඒක ब्रेक मेरने පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිල චම්පික රණවක මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැන් පටන් අරන් තිනවා නැවත වතාවක් ක්ෂණික මිලදී ගැනීම. ඒ ඩොලර් 59කට පමණ ලබාගත් ගල්ලඟුරු ටොන් එක දැන් ඩොලර් 90කට ලබා ගන්නට යනවා. මේෙන් අදහස් වෙන්නේ මොකද්ද? මීට කලින් ගෙනාපු ගල්ලඟුරු තොගයේ ආසන්නෙන් ඩොලර් 60කට ගේනකොට මේ ගල්ලඟුරු තොගයේ ඩොලර් 90කට ගේනකොට හැම ටොන් එකකින්ම ඩොලර් 30ක් රටට පාඩු කරමින් විදුලි බල මණ්ඩලයට පාඩු කරමින් තමයි මෙය සිදුවන්නේ. ගල්ලඟුරු ටොන් ලක්ෂ 3ක් ගේන්න යනවා. යනු සමස්ත පාඩුව රුපියල් මිලියන 1800ක් පමණ වෙනවා. නැවත වතාවක් මේ විදුලි බල මණ්ඩලයට මේ ගල්ලඟුරු මාෆියාවේ සෙවණැලි වැටමින් තිබෙන රටේ සෞභාග්‍යයේ දැක්ම ගෙනෙන්නට පැමිණි අය අද ඉතාම කඩිනමින් මහ සාගතයකට හසු වූ අය වගේ රට කොල්ල කමින් ඉන්න. කහට කෝප්පේ සීනි වලින් බැදුමක් බැදගන්න තියෙන පොල් තෙල් ටිකෙන් නිරෝධායනෙන් මාස්ක් එකකින් වගේ හැම ශේෂ්ත්‍රයකම අපිට මේ කොල්ලේ ලකුණු දැක ගන්න තියෙනවා. අර 2015ට කලින් ගල්ලඟුරු වලින් කෝටි ගණන් හම්බ කරා වගේ නැමත වතාවක් ගල්ලඟුරු වලින් හම්බ කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා මේ පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක රටේ ජනතාවට හෙළිදරව් කරන්න අපිරිදි කටයුතු කරනවා. ගල්ලඟුරු මාෆියාව මේ රටේ විදුලි මිලට ශාල වශයෙන් බලපාන කාරණයක්. විශේෂයෙන්ම පසුගිය දිනවල අපි දිගින් දිගටම කතා කරපු සීනි මංකොල්ලය ජනාධිපතිවරයා ජාති අමතල කිව්වා අපි රුපියල් 85ට සීනි දෙනවා කියලා. මම මේ රටේ ජනතාවගෙන් අහනවා රුපියල් 85ට සීනි ගත්තු අය ඉන්නවාද? තවත් මැට්‍රික් ටොන් ලක්ෂ 2ක් විතර ඉදිරි මාස 3 ඇතුළත සීනි රටට එයි. ඒ හරහා තවත් කෝටි 990ක් විතර අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සීනි කිලෝකින් ගන්න බද්ද යන්නේ මහා භාණ්ඩාගාරයට නෙමෙයි ජාවාරංකාරයින්ට. ලක්ෂ 69ක් ඡන්දෙ දීලා ගුටි කනවා, බැට කනවා. රටේ ඉතුරු ලක්ෂ 55 ඡන්දේ නොදී බැටකන සමස්ත රටේම ජනතාව මේ ආණ්ඩුවේ මේ අමන මජර බැටකනවා කියන එක අපි මතක් කරන්න කැමැති. ආර්ථික අභියෝග ජය ගනිමින් ඉදිරියට යන සමාජයක් බිහි කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරමාර්ථය බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ බත්තරමුල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් සමාජ මාධ්‍යවල ඉන්න 100% කට්ටිය මතයක් හදා හදනවා මේ වෙලාවේ මැණික් කුරුණු වුණු වෙලාවත්
අර වරාය නගරය හැදෙනකොට කළුගල් ලංකාවේ ඔක්කොම කළුගල් කැඩුවත් මදි වෙනවයි කියලා කිව්ව කටවල් වලින්ම මේකට මතයක් හදන්න ගත්තා මැණික් කුරුණු හදන වෙලාවද්ද මැණික් වලින් ඔය කුරුණු හදලා මොකටද ඒකද දැන් අපිට තිබෙන ප්‍රධානම කාර්යය දැන් හිට ඉඳන් කියයි මේ වසංගතයක් අස්සේ අලුතෙන් කාර්යාල සංකීර්ණ හදන්න ඕනද ඕකද මේ රටේ තියෙන ප්‍රමුඛතාවය ඒ තර්ක හදන අය ඊළඟට පෙන්වන්නේ වසංගතයට පමණක් අපි අවධානය යොමු කරන කටයුතු කළ යුතුයි කියන එක ආර්ථික අභියෝග ජය ගැනීමෙන් ඉදිරියට යන සමාජයක් බවට පත් කිරීම තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පරමාර්ථය ආණ්ඩුව කාලේ තිබුණා FCID කියලා නීති විරෝධී පොලිස් බලආයතන ඒකට නීතිපතා රාජ්‍ය සේවකයෝ සහ මේ රටේ ව්‍යාපාරිකයෝ සියලු දෙනාම බීතියට පත් කළා ඒ නිසා රාජ්‍ය සේවකයා වැඩ කරන්නේ නැති වාතාවරණයක් ඇති වුණා තීරණ ගන්න නැති වාතාවරණයක් ඇති වුණා අද ඒ කැත ආදර්ශය අපි අනුගමනය කරන්නේ අපේ ආණ්ඩුව අපේ රාජ්‍යංශයත් පෞද්ගලිකංශයත් එක වගේ වැදගත් ඉස්සර ආණ්ඩුවගේ රාජ්‍යංශය වැඩක් නැහැ කියලා ඒක අමතක කරන ආණ්ඩුවක් නෙවෙයි අපි රාජ්‍යංශ වටිනාකම දන්නවා අද මේ රාජ්‍යංශයේ මේ මුළු රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා මේ රටේ පුරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මන් මෙම අමාත්‍යංශයේ ලේකම්තුමා හැට කටයුතු කරද්දී එතුමා පරිවර්තන රාශියක් මේ තුලින් සිදු කළා ඒ සියල්ලම පිළිබඳව දැක්මක් තිබුණා ඒ දැක්ම අද සෞභාග්‍ය දැක්මේ කොටසක් බවට පරිවර්තනය වෙලා එදා නිම කරන්නට නොහැකි වූ කාර්යභාරය එතුමාගේ පාලන කාලය තුළ නිම කිරීම සඳහා අද මේ වැඩපිළිවෙළ ලහි ලහියේ ක්‍රියාත්මක වෙනවා ඇවිදින පුස්තකාලය ලෙස ලොවම හැඳිනගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා මේ යන විට ඒ මහතා 98 වන වියේ පසු වුණා රටට අතිවිශාල සේවාවක් ඉටු කරමින් රටේ ජනතාවට සිය දැනුම බෙදා හදා දුන් ප්‍රවීණයෙකුගේ සමු ගැනීම අද දින සිදු වුණා. ඇවිදින පුස්තකාලයේ ලෙස ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයේම හැඳිනගත් ඒ අපූර්වතම මනුෂ්‍යත්වයක් හිමි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා එඩ්වින් ආරියදාස මැතිතුමන් අප අතරින් අද පස්වරුවේ සමුගත්තා. අභව ප්‍රාප්ත වන විට එඩ්වින් ආරියදාස මැතිතුමා 98 වන වියෙහි පසු වුණා. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක්, සිනමා විචාරකයෙක්, මාධ්‍යවේදියෙක්, පරිසරවේදියෙක් මෙන්ම ගුරුවරයෙක් සහ වියතෙකුද වන එතුමන් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙහි අති විශිෂ්ටයෙකු ලෙසයි සලකනු ලබන්නේ. ජනතාවගේ ආධ්‍යාත්මික පෝෂණය, ඔවුන්ගේ සංස්කෘතික දියුණුව, ඔවුන්ගේ බුද්ධි මණ්ඩලයේ පුළුල් කිරීම ආදී කටයුතු වඩාත් වගකීමෙන් ඉෂ්ට කරන්නට පුවත්පත් කලාවේ බැඳී සිටින නියුක්තයන් ඉතාම හොඳින් සිත හදාගත යුතුයි. කලාකීර්ති එඩ්වින් ආරියදාස මැතිතුමන් ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන, විදේශ සම්මාන ඇතුළු විවිධ ගණයේ සම්මාන 300කට වඩා වැඩි ප්‍රමාණයකින් පිදුම් ලැබුවා. එමෙන්ම පසුගිය කාල සීමාව තුළ එතුමන්ගේ දැනුම මැනවින් රටේ සංවර්ධනීය කටයුතු සඳහා භාවිතා කිරීම උදෙසා රාජ්‍ය ආයතන රැසකට ඇරියුම් ලැබුණ අතර එතුමන් රාජ්‍ය ආයතන කිහිපයක උසස් තනතුරුද හොබවනු ලැබුවා. විශේෂයෙන්ම මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළට දක්ෂයින් බිහි කිරීම උදෙසා අංකුර මාධ්‍යවේදීන් රැසකට සිය ගුරුහරුකම් ලබා දෙමින්, සිය ඥානය ලබා දෙමින්, රට පුරා ඇවිදිමින් එතුමන් තමන් සතු වූ දැනුම බෙදා හදා දෙන්නට ගත් උත්සාහය අපරිමිතයි. කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මැතිතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ. ඇතුළුතුමනි, සැමට නුවණේ සුව ලබා දුන් ඔබට
නිවන් සුව. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk ගේ අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.